වෙනදා වගේම අදත් අපි සසර දනව වැඩසටහනයින් බෞද්ධ නාලිකාව හරහා ඔබේ නිමසැටේන වෙලාව. අපි නවමු ආකෘතියක් තුළ සසර දනව වැඩසටහන දෙවැනි වරට ඉදිරිපත් කරන අවස්ථාව. වෙනදා වගේම ජේෂ්ඨ මනව උපදේශක මනෝචිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මැතිතුමන් සහභාගී කොටගෙන අදත් පැපිලාන සුනේත්‍රා මහාදේවී ධර්ම විද්‍යාලයේ දරු දරියන් සහභාගි කරගෙන බෞද්්‍යනාලිකාව විශේෂෙන්ම අධ්‍යක්ෂ දුරන්ර ගෞරුවාරහ ොරල්ලන්දේ ජරඥා ස්වාමීන්දරන් වහන්සේගේ අනුශාසනා ඇතිව සිදුකරනු ලබන වැඩසටාන සසර දනවුව. අපි මේ සසර දනවූ වැඩසතහනිදි පහුගිය මාතෘකාව හැටියට ොදාගත්තේ වෛදිතුමන. අපි ලෝකේම දවසින් දවස පිරිහෙනවායයි කියන මානවාද ගුණ ධර්ම පිබඳව සාකච්චා කරන්න. ඒ සම්බන්ධෙන් අප විවිධයි සවෝ. සාකච්ඡාවට ගත්තා සාමාන්‍ය සමාජය තුළ මානවවාදේ මොනමන විහටද බිද වැටලතියෙෙන කියනෙගෙන. එයවගේම බතුමමා ඒගැන පුළුල් විස්තරයක්ලා මමානෝ ශිෂ්ාචාරයේ කොහොමද මේ මානවවාදය ක්‍රමාණුකූලුව අහෝසිවෙද සහ මානව ගුණ ධර්මතා වලට පරිබාහිරවා. විමුහව යන්න මිනිස්සුන්ට හේතු ච්චකාරණ. බල දන. ගුලේගේ මේ කාරණ පදනම් කරගන අන්‍ය යටපත් කරගන සිති ආකාරය පිළිබඳව. ඇබේ මේ සියලු සමාජකාරණාහු මේ සියලු ලෝක සිද්ධි සිද්ධාන්ත සැබවින්ම බුදු දහමට අනුව විග්‍රහ කළොත් පුද්ගල මන සහ සම්බන්ධයි. හැමදේකටම අදාළ වෙන්නේ පුද්ගලයා හිතන පතන ක්‍රමේ අපේක්ෂා බලාපපුොරොත්තු. යවගේ ඔහුගේ පුරුදු මේ වගේ කාරණා. එනිසා ඔබතුමන්ට ඇති මේ සම්බන්ධය මනොවිද්‍යාත්මක විග්‍රහයක්න් එමතත්න් මනෝ ද්‍යාමකව මේ පිළිබඳව මිනිස් මන සහා හමත්තත්තං සමාජයත් සමඟ මිනිසාගේ මනස ක්‍රියාත්මක වෙනආකාරයක්ත් ඒ හරහා මානවාදී නොවන ඒත් අෆියදා කතා කලා ආත්මාර්ථකාමී චින්තනයක් ඇති. වෙනතුවිදියකින් කියනවනං විධාකාරයෙන් බඩගෝස්තරවාදීතන මිනිසුන් බිහි වෙනවායි කියලා. ඒ සම්බන්ධ තිබෙන ඔබටතුමන් දකින ඒ මනො විද්‍යානුකූල ප්‍රවේශය. ස්තාවද ලබාදන්නට පුළුවන් මොකද අප ප්‍රේක්ෂක පිරිස් හැමවස්ථාවකම ම කාරණා පිළිබඳව හුදෙක් අරාපි කියන්න වාල කියනට වට ඒ විද්‍යාත්මක ප්‍රවේශයකින් ඉදිරිපත් කරනවනම් ගොඩක් ඒ ගැන සතුට වෙනවා. මහිතන අපි හාමුදුරනේ දැන් අපි ගියවර කතා කරානේ මේ යම්ම් විකාශනය පිළිබඳ. තකොට අපි එතනදී යම්කිසි නිගමනයකට ආවා මානවවාදය කියන පදන මූනේ දැන්. මනුෂ්‍යයා තුළ තියෙන අන්න අය යටපත් කරගෙන නැගී සිටීමේ පරම අභිලාශය විවිධාකාර ස්ොරූපෝලිින් ක්‍රියත්මක වුණා ඒක හමුදුරුවන් දැන් ඒ කාලෙත් යම්කිසි විදිහක සූරා කෑමකටගන මම සැපවිඳමින් අනිත් අයගේ සම්පත් කොල්ල කෑමට මේ ප්‍රවේශන් පාවිච්චි කලා ඒක ඇතුළේ කුලවාදය තිබුණා ඒක ඇතුලේ එක ඒ කතන්දරේරල් බුදුන් වහන්සේ පහල වෙන යුගයේ අපේ හාමුදුරුවේ ද මේ කාලේ ඉන්ඩියාවේ බෝත්‍රවාදය ඒන්නේ කුලවාදේ ප්‍රබලව තිබුණ බුදුන් වහන්සේ විශාල වශයෙන් මේ පිළිබඳ විේචනෙල්ල කා උන්වහන්සේගේ ධර්ම දේශනා මේකට ඉලක්ක කළ උන්වහන්සේ සමානාත්මතාවේ ඇතිකර ගෙන මේ මානවාදය පචලිත කිරීම සඳහා ලොකු ව්‍යාපෘතියක් මෙහෙවගෙන ගියා ොත් පස්ස කාලෙක අපිට පේනවා මේ ගෝත්‍රවාදයම ආර්ථික රතා වංහර. දැන් අපිට පේන විදිහතමයි අද නෝතන සමාජයේ තියෙන්නේ අර ස්වභහවයම වෙෙලඳපොල ආර්ථිකයක් කිලක්ක කරගෙන ලෝකෙම ඉන්න ව්‍යපාරික ටිකා. එක ලංකා විතරක්නම ෝකමන්න මහා පරිමාණයේ විශාල කොම්පැන විසිං රටවල්වල සම්පත් සූරාකෑම සඳහා. මේ අර කතාඔම පාවිච්චික ඒකට අපි කියනවා නූතන යටත් විජිතවාදය නන යටත් විජිතවාදය කිය. එතන දිහාතුරුවෙන දැම් මේ ැ එතන මානෝවාදය බලගන්වා ගැනීම සඳහා. මානෝවාදී බව පින්මීම සඳහා ඒ අය නොයකුත් උපක්‍රම යොදනු. දැන් ඒ ෑමානුෂ්‍යික මුහුණුවරවල් තියෙනවා වගේ පේනවා සමාජ සේවය කරන බව පේනවා ඒඒක ව්‍යාපාරඒකාකාරයේ සොරුව පෝලිින් අප තුළ පැණි හිිනෝ. උදැන් අපේ රටවල්ලට දැ මේ දවස්සල කතා කරනවාර ණය මුදලක් දෙේද.ඒ ඒ සම්බන්ධෙන් කතා කරදිකින මෙන්න මෙන්න මේ කොටස්ටික ඉටුකොත් තමයි ඒ නයි මුදල ලැබේට. හැබැයි අපේරට පැවතිච්ච ඒ තිස්වසරක යුද්ධේ ිහිසුන බව පුරු බව සහ. හැ අර්ථයේ දැක්තේ රටේ ජීවත්ච මනිස්සුනේ හැබැ නාට ඒවගේ සමහර දේවල් වෙනත් වෙනත් ආකාරෙන් ඔන්ට සදලාගණ්ඩ පුළුවන්ඔගේ රටවල්ල ඔගේ බලය තහවරු කරගඩ පුළුවන් ඔවුන්ගේ මේ විශේෂය මුදල් උපද වඩ පුළුවන් ඒවට බලපෑම් කළ හැකි අයගේ අම්ම ආකාරයක පාර්ශයන් අරගන අපි ගත්ොත්තේම කෙලින්ම කිවත්තේම ඒවගේ උදවිගේ බලල්ලත්බවට පත්තුලලා තමයි සමහර මූල්‍ය අරමුදල් පවා ක්‍රියත්මකයනවා අපට දකිින් ලැබන්නේ ඒවගේ පෙනෙන්න්නේ මානවාදී ුණුවරක් ුණ අ සරලෝක වත් දැන් අදතියන්නේ අසාරල්ල වචන පාවිච්ි කන්නවා මානෝවාදේ කඩේ ඇවීම කියලා. වචනේ මංහිතනවා වඩා ගැලපී කියල සාමාන්‍ය භාවිතාාව වන ඒක යම්ලකු. අර්ථයක් තිය නවා. නොවත් අපිගත්වත් හමතරතුර පටහිට ලෝකයේ දැන්ද මේ දනවාදී ආර්ථික ක්‍රමය මේ සූරා කන ආර්ථික ක්‍රමය. වෙළඳපොල ආර්ථික ක්‍රමය ලාභය ඉපයිමී ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වෙනකොට මේක ඇතුලෙ කොහොමද මේ මානෝවාදේ ගොඩනගා ගන්න කියන කතිකාව ගඩන ගැනකොට බටහිර මනොවිද්‍යාශ. ඒ සබන්ධ ප්‍රසිද්ධ චරිතයක් තමයි ම මේ ඔතන අපේ තිරිය දික්ෂණ හාදුරනේ යාගේ නම එබ්‍රහමම් මාශ්ලෝ කියන මනොවිද්‍යාය තුමා මේ ආකෘති ඇතුළේ දැන් අප ැ බුදුන් වහන්සේගේ ආකෘතිය ගත්තහම වෙනම ස්වරූපයක්. ඒ සමාජ පස්සුබිම වෙන එකක් සිටුවරු හිටිය ඇැ සිටවුවරුත් සුරා කන්න ඇති එක අප ගෙන එක පිටතාම හරි තීරෙන්නේ නෑ නමුත් කුළවාදේ විසින් බැටකන යුගයක බුදුන් වහන්සේ පහලවෙන්. දැන් අද වෙනකොට යම්කිසි ධනවාදී පිරිස් විසින් අනිතෑ ගයිතිවාසිකම් සූරාකමින් යුගක ලෝකය මෙහෙමන වෙලාවක තමයි අපි අද ජීවත්තේ. කො හ ර දැ ගැටල මයි තුලෙක හොමද මේ මානවවාදේ පතිිලිත කරන්න මේ ඇතුලෙ හොද පිහත්තු බෝද න්න න කන්දරේ ලාමකෝ බොඩනක පු කෙනෙක් තමයි මේ එබ්‍රහම් මාස් ලෝකය මේ කතමයි ඉතින් බටහිර තියෙන එක්තරා විදිහක මානවවාදය ප්‍රතිලිතකරපු එක්තර විද්‍යාත්මක ප්‍රවශයක් ගුලයක් ගුරුකුලයක්. ත මේ තින හදුන බොහොම සරල අදහසක් මන් ම පෙන්ද ති න තිරේ. ේක්ෂකයන්ට අපේ දලපුතලට පෙනේ මස්ලෝ පෙන්න්න නොහමුදුරුව දැන් අප පෞරුෂයගත්ත හම මේ පෞරුෂය තියෙනවා ආකාර දෙකක් රටා දෙකා.ඒ රටා දෙක තමයි එක රටාවක් තමයි ඒගොල්ලෝ මේ වර්ධනීය පෞරුෂය සහවර්ධනය විමිම පවතින පෞරුෂය ස රටා තුනක් වර්ධනය වූ පෞරුෂය වර්ධනය ඇනහිටපු පෞරුෂය සහ වර්ධනය වෙමින් පවතින පෞරුෂය. අපි හැමෝ මෙහෙමයි. එතුො ද මානෝවාදී අදහස තමයි යම් කිසි වර්ධනය වෙච්ච නැති පෞරුෂයක වර්ධනී අවස්ථාවට පත්කිරීම සඳහා උදවකිරීම තමයි මේ මානෝවාදීන්ගේ අදහසු ත එතකට මෙැ හමුුර මං ඉස්සල්ල පොට්ට පෙන්න්නන්නම් ර්ධය ඇනහිටපු පවුරුෂය ලක්ෂටිකක් මෙති හදරන මෙතැ බැලවාහමද වර්ධන නහිටපු පවරුෂය හැති තමයි. මෙතර අනිත්තා යට බනිනවා ජීවිතය උනන්දුව බිඳ වැටිලා සතුට වෙන්ඩ හැකියාවක් නෑ තීරණ ගැනීමේ හැකියාව දුරුවලයි කම්මැලි කරදරකාරී බව දැනෙනවා සැකෙන් ඉන්නවා ජීවිතයගේ හීන වෙලා තනිකම්ම දැනෙනවා මෙ මෙතර මන්දාලතින අක්්‍ර්‍යාශීලිත්තවයක් නෑ දයිවේයට ඉඩදී බලා ඉන්නවා අධ්‍යාත්යක හැඟ වියලන මේවාගේ විශාල මනෝවිද්‍යාත්මක ගති ක්ෂණන තිනම පෞරුෂය ඇන හිටපු පුද්ගලයාත් ඔයා ඉන්න අන්ුර යන්නෙත් අන්ුර අදුරට අදුරෙන් අදුරට යන පුද්ගල ක කියල දු අඳුර දේශනා කරනාව. එතරට මාස්ලෝගේ විග්‍රහය තමයි මෙයා වර්ධනය ඇනහිටපු පෞරුෂය. එත හමුදුර මේ වර්ධනය ඇනහිත පෞරුෂය බර්ධනීය පෞරුෂයක් කරන්නේ කොහොමද ඒ සඳහා මොකක්ද තියෙන විද්‍යාව කියනක තමයි මාස්ලෝ කතතාගර තකට මස්ලෝ පෙන්වු හදුරුව මෙමත හරි ලස්සන දහසශේක තමයි මාස්ලෝ කියනවා. පුද්ගලයක වර්ධනය විනාස වඩ ඔහු තුළ තිබන්න මෝලික ලක්ෂණ හතරක ගැටලුවක්ති නෝකි. කැන මූලික ලක්ෂණ හතරක් ඉටවුන් නැතිව නොත්යම් කිසි පුදගලයෙකුගේ වර්ධනය යන හිටිනෝක. දැන්යාගේ පලිවිනි ලක්ෂණ අප අපන්න හාමුදුුවක ජීවි්‍යාත්මන කවශ්‍යථාව. ජීවිද්‍යයක් ූදාහනක මට කන්දනෑ මට වතුර ටිකක් නෑ මට ඇඳුන්නෑ මට වාසස්ථානයක් නෑ. මගේ මූලික ජීවිද්‍යාත්මක අවශ්‍යතා ඉටුවෙන් නැතිවෙලාවක මගේ වර්ධන යන හිටිනවා. මම ප්‍රචන්්ඩ ගාරී වෙලා ඉලගට හාමුදුරේ ආක්ෂාව පිළිබඳ අවශ්‍යතාාව දමට අවශ්‍යයයි හැඟී මක් මොන්ද මනුසේ කැටු හෙමින්නවට මට හැඟිීමක් ෝන මම මේ ආරක්ෂිතයි මටද රෝගයක් හැදනුත්මා වාරක්ෂිතයි පරිසරෙන් මා වාරක්ෂිතයි නීතියෙන් මා වාරක්ෂිතයි මේ හැම පැත්තෙන්ම මාව මැරෙන්නෑ මට හානියක් කරගන්නඩ ිදිික්නෑ අනිත් ඇට කන මේ ආරක්ෂිත හැඟීම්. තම ආරක්ෂිත හැඟීම හොඳට තියෙනකොට මගේ වර්ධනය වෙන පැත්ත වැඩි වඩගන්න. නතන්හමිතුම ද අර සහරන් බෝබග හපු වෙලා වේ පි හමෝට ආරක්ෂිත වුණාන අපි එල්ියට යන්නෑ බස්යකයන්නෑගේ අසන්නේ බයගන්නේ ප්‍රාගණ ඉන්න ගල උපාස මතකඇති පුදුම බයන් අපි අවරුදු තිස්ගානක් කටි. එතුර සමාජයේ හැඩතලේ වෙන. ඊලගේ හාමුදුරුවනේ මේ බිලාංනස්ැන් ලව්නීත් කියනෙම. එකන් අපි එකට කියන සබේදිය අවශ්‍යතාවේ. දම්ම මනුසක් කැටට මට මාර ආසයි, මං ආසයි. මා වටා ඉන්න අය මාව තේරුම් ගන්නවා මං කියන දේට සවන් දෙනවා. ඒ අය මාව අහනවා මට ගරු කරනවා. මට ඕන එකක්යෙ කොල්ට කියන්න පුළුවන්. මෙන්න මේ හැඟීම්. අපිතුම යම් බිරිඳක් හිතනවා. අපේ මහත්තයා හරිම හොඳයි යාට ඕන එකක් කියන්න පුළුවන්ගේ ඕන එකට සවන් දෙවා මට හරි පහසුවඇත්ක් ඉන්න එක මෙන්න මේක තමයි සබදි හැඟීම සබඳී අවශ්‍යතාගේ කිය. එතුර ඒකත් යතුුණට පස්ස හමුදුරුවුණේ එනවා ස්ටීම් නීත් මොකද ආත්ම අභිමානය අශ්‍යතාාව අපිකට කියෙන ගෞරවනී අවශ්‍යතාාව කැන හැම මනුෂයකටම දැනුවත් මං නෑදැයි අවතරමාව පිළිගන්නවා පාසලේම පිළිගන්නවා. ම් තැක මට ගරුත්වය තිෙනවා මට අභිමානය තියෙනවා යාළුව අතර නෑද අතර මේ හැම තැනම මට තැනක්चේන හැම් අव ස්ලෝ ප න හමුදුුව මේ एक තर पසන්ටतेज ප්‍රමාණය මමත දාලානි කටिंग කියමු දැ සාමාන්‍යෙන් වර්ධනය වෙන්ඩ මස්ල කීන හහාදු කායි අවශ्यता जीීවිද්‍යාत्මක අවශ්‍යතාවලින් සියයට අසූ පහ कोई ආරක්ෂක අවශ්‍යතාවෙන් සයට හැත්තවකුයි ආදරය පිළිබඳ අවශ්‍යතාවෙන් සයට පණහකුයි අ අභිමානී අවශ්‍යතාවෙන් සයට දහයකුයි පිරුුණොත් පුද්ගලයායනවා කියලා ඊළඟ තත්ත්වයට මොකක්ද වර්ධනය වෙන අවස්ථාවට ග තම ජෝති පරායෙන අන්ුරෙන් ආලෝකයට ෝකයට ගමන් කරනවා. එතකොට ආශලෝකයේ තීරය කන වහන්සේ පේවා ඇ එතනින් උඩට තියෙන හරීම සුන්දර අවස්ථාවක් අපට මිනිස්ු පේවා සන්තෝයෙන් ඉන්න විනෝද එන්න දැනුම හම්භාගෙන යන්න පොත් කියෝන සෞන්දර්ය බලන්න ඉහල කලාකෘති රසවිඳින වෙනම චරිත බිහි වඩ ගන්නවා. අනිත්තෑයට ගරු කරන අ අදහස් ඉවසන මත ඉවසන එක වෙනම පෞරෂයක්වා. දැන් ඔබදුමහම කියදී අපට දැ දැනෙයක් තමයිදන් අපි නිිතරම ධර්මදශනාාවල ලිුනත් අධානය කරනවා ැ බුදුදහම කියල කියන්නේ මේ බිනිස්සු. දුකෙන් ගලලාවාගන්න දහමම් නික් දුකට ඇදල දානකක් නෙමේ ඒ එදොන මිනිස්සුන්ගේ සතුට මයි බුදධාමී තින මුලික අරමුණ. සන්තුට්ටි පරමක් දනංගලනකිීවේ සතුට පරම ධනය. යවගේ නිබ්බානම් පරමක් සුකක් නිවන තමයි පරමසුවේ. හැබැයි මෙහෙම දහම සමහරුවේ මෑහතකාලන YouTubeකාර ටික් එකතු වෙලා අපි දක තින ුදු හාමුදුරුව දුක අපිට ඉන්ත්‍රඩිගස් කරගේ දහසක් දුක බදු හාමුදුරුව දුන්නන් කියවගේ දහසක් කියනවා. delante බුදුරජණ වහස ත්තටම දුස්කරක්්‍රයා කළ ෝධිෂත්ය හටයට බुද්ධත්ते සඳහා උත්සා හැ කැට හර දුස්කර ්‍රිය න ක ම බද ලන නි දුස්කර ්‍රිය කියන බුද්ධත්වේ සදහ දයක්න බද්ධත්වය සඳහ සාරත ත්සහ නිසා දුुස්කර ක්‍රිය නිසා බදදු නේ දුස්කරක්්‍රිය තර නිසා මයි ෝ සතති බද්ත්තයට පත්ේ ද නි බුදු දහම තරම කතාකරන සැේ ගන ති සුක බෝග සුක අන සක නව්‍ය සුක කියල කියන දේව නේද ඔබතුමා කිය නත්ති සුක මක් යමක් තමන්ට ගීවත්තට තියනෙර ෝග සක හොනි ක්ති විදිනනික අන සක නෑ නැතික අනව්‍ය සක. එඒම තමයි නිවැරදි භාවය ඇතුලි තමට ඇතිවුණන සැපි එත් එකක ඔබතුම කියනකට පතක්ුණ ව හ ගනිසන්චHචෝල ව්‍යවස්ථාවතියරන්නේ ව්‍යවස්ථාවත් මේ කාරණනාටිකම තමයි තියෙන්නේ මොකක් දෙක් තමයි කායික ශවස්ථතාව එක ෆිසිල් වල්බීන් ඉඩබස්ස එක මානසික ස්වස්ථතාව මෙන්තල් වල්බීන් සාමාජික වස්ථතාව එක නබිමාන සෝෂල් වෙල්බීන්. ගේ බුදුද හම කතාගරන හතර විනික් අධ්‍යාත්මික වස්ථාව ගැන. ඒක තමයි අපි ඔය බුදුහාමුදුර දේශනා කරන කයික ස්වස්ථාව කියලා ගැන ආරෝගය පරමාලාබ. සන්තුෘට්ටි පරමන්තනන් කියලගෙනදර මානසිකා වශ්‍යතාව. විශවාස ප්‍රමාඥාතිකයෙන් අරකිපු සසාමාජ්‍යය වශ්‍යතාව. එතොට මෙහැටියට ගනිද්දී මේ දේවල් ඔය මාස්ලෝගේ ය පිරමීඩේ දක්වන උපරිම තත්ත්වේ සම්බන්ධයෙන් බුදුහාමුදුරු දේශ කල තින කාරණ එකනකට අපිට ඊට සමාන්තරව ගස්න්න පුලුවන්ගේ කියනකයි ම අවස්ථාවත සදාංකල කන්නේ මාස් ලෝගෙන් ුදු හාමුදුරන්ට සාාතිකයක් ගන්නනේ බහෝ ලාවට අරෝබතුමාකිවා ඒ බටහි මිනිස්සූ ඉදිරිපත් කරන ලාමක ක්‍රම දක ලස්සන වචනය කියවන ඔබතුවාගේ අට බතුම හිතල නොකියන් නැති. හැබඒ ්‍රමවි දේට අදාල ්‍යායාත්මක ප්‍රවශය බුදු දහමතුල තියෙනවා කිය එකයි මන් සීපත් කළේ හොඳයි. ඒ හාමුදුරේ ලාමක ප්‍රවේශය කියල මං හිතාමතා මයිකවේ මොකද ැ බටහිර අය හිතාෙන ඉන්නවා දැන් අපි ඉදිරිපත් කරන න්‍යයන් නොලින් මේ සියලු සංසිද්ධීෙන් පහැදිලිකරන්න පුළුවන්. නමුත් ඊට වඩා ලොකු වැඩ දැ අපිගත්තොත්ේ මුදුර දැ සහරය කිය නවට මේ අතීත කාමයත්ති න කියලාි මේ අතීතය ගැන කියකි අපි විනාශය නවලු ඔය සමහර අපේ විද්වතුන් කියන කතා නමුත් අපි හිටම හමුදුරන දැන්ි දැන් අපි හිටම යුරෝපය අපිට මිසරය පිරමීඩ හැදවා පිරමීඩ හැදුවේ වහල් ක්‍රමයකට. කොට වහල් සේවේ තමයි ඒ කාල්ලිතිකු. එත අපි රුවන් වැලි සෑය හැදුව අපි පරාක්‍රම සමුද්‍රය හැදවා අපි සීගිරිය මහා බලො කොටුවක් ඇදවා ඉතා ගණඩ බැරි තරම් මහා පුදදුමේවා හැබ ඒ හැද හල් සේවය දලන ඔහතුමාට පින්සිද්වෙන මේ වචනන්නේ සහන්ග්‍රාටි අතීත විරුවන් ගැනතා කරද්දිී. වෛදතුමනි අපේ දලපුතාල දනගණ්ඩඕන කාරණාව දුව පුතේ ැන් අපිගත්වත්තම ාච් මහල් හදන්න්න දහස් ගණනක් ජීවිත නියගයා කියලා නැති වනාගේ හිමුණ ලිදන්න. හල් සේවෙන් තමයි දේවල් කරන්නක්. මසරේගේ පිරමීට් හදනකොට දස් ගනන් ඒ තුළ මැරිච්ච සිද්දී අපිට අහන්ඩ ලැබෙනවා. හැබයි රුවන්වලිසයි හද්දී. රුවන්ලිසාය හදලා කිසිමගෙනකුට නොමිලේ යන්න බෑ. කොටින්ම කියන හාමුරක කෙනෙට ඕනුන රුවන්ලසයි තමන්ගින් ගඩ ලක්තියන්න. උන්වහන්සේ. රනිල්සේ හදපුඒ ප්‍රධාන ඉජනීරවත්තක්ක හිතවත් වුණ. හෙතවත්වෙලා ගඩුලක් අරගන සිවරස්සේ හඟගන හිල්ලා තැම්පත් කලා. අන්තිපට රජතුමාට මේක ආරංචිවෙලා උන්වහන්සේ පසු පස්සේ අවනවා උන්වහන්සේගේ ගඩල්ලේ මිල පරිෂ්කාරයක් හැටියට පියංගලු විහාරයට ගිහිල්ලා උන්වහන්සේට පරිස්කාරය බාරදුන්නැයි කියල සඳහක් වෙනවා. හැම දොරටුව මුරුවන් එලිසෑේ හතර දොරටුවේම ඒ අයට අවශ්‍ය කරන මුදල් ඒයට අවශ්‍ය කරනයේ සේවයට ගෙවීම් වැටු සකස් කරලා තිබල තියෙනවා කිසිමක කෙනකට නොමලේ සේවය කරන්නඩ බෑ කියලා තමයි රජු ඒ කටෙුතු සිද්ධ කරලා තිබුණන. ඒනිසා අපේ ුවන්ව ලිසය වගේ දේවල් අපේ මහා ඔවාපි කර්මාන්ත නිර්මාණ කියල කියන්නේ මිනිස්සුන්ගේ සතුට මිනිස්සුන්ගේ ප්‍රබෝධයක්ත් එක්ක සිදුකරපුවා මිසා. එහෙමන වහල්කම ලේ ඩාඩිය කඳුලු එහමත්තම් මිනිස්සුන්ගේ ජීවිතත්තක සෙල්ලන් කල හදපු වන මේ කියන ඒ වටින අදහසක් තමයි අප වෛදතුමා මේ වෙලාව ඉදිරිපත් කරන්න තම හාමුතුදුරන අප ඒ ම උබහන්සට කියන්නේ දැම් මේ අර ලාමක කියන වචනය මම පාවිච්චි කරේ අපිට මානෝවාදය පිළිබන්ධ විශිෂ්ට කතාාවක්තියන මේ අපිට බටගර ජාතිීන් විල්ලා මානෝවා දය උගන්නන්න අවශ්‍ය නහැ අපිට වඩාහො හිතා तेහා කිය දැ නිග පක් සු කියැන දැ බිදු හාමුදුර ලංකාටඇවෙල්ල කියැනේ රජතුමන කැලයිද සත්තුන්ට ජීවත්වන යිති යෙනවා බතුමා මේ රටේ භාරකාරය මිසක් ඔබතුමා මේක අයිතිකාරය නව කියන තනටයි මිද හාමුදුරු රජදරන් මෙහෙවන්නේ. මකද ඒ දර්ශනය තමයි මිහිදු හාමුදුරු ආරගෙනයන්නේ. එත් එක්කම කුමරු ගොවිතන් කරනකොට කුරල්ලට කුරුල්ලු පාලුව කියලා කොටසක් තිබ. කුමරේ වැඩකරපු ගවයට ගෝධානය කියලා කොටසක් දුන්නා. ඒවගේම තමයි හැම අවස්ථාවකම සියලුම අස්වන්නද අපි අද. මේ අලුතෙන් මාත් අදහක් කියනවන මේ සස්ටේනබල් ඩියවලප්මට් කියල ඒ සස්ටේනබල් ඩියවලප්මට් න්නේ ටහිර විසින් සමස්තේ සූරාකාල හිරෝ වෙලා. හැබැ වනාට අපේ රට දැන ඔද ඔබතුමා මෙහ වාට වස්සේ ඔබතුමා කිෙසල් ගෙඩියක් අනු බව කරන වෙලා සධහකරපු කාරාවමට පතකයි. ඔබතුමා කියවා ඇන් මේ ජාන විකෘති කරපු ගෙහල් ගෙියක්ත් තමයි අපට ක්ඩද. ඒන්නේ අද අද ලෝක පවතින? මේ උද්බිත මේ ගහකටව ගටන විදිහට පොහතින්දෑ මිනිස්ස එකත් ව්‍යපාර් ලෝක වෙනස් කරගන වෙරයි. ඒනිසා අදදාපේ රටේ තියන මේ විධ ඉස්සර දොඩන් කොච්චර වර්ග දෙ ගුණාද. දෙලු විධ දේවලද නද සියල්ල ජන ගෘත කරප වඩ කියල මඟනිතන්නන්නේ කෙල් හටත්තවක සිද වන හට පස්සේ. අපේ ඒ සියල්ල විනාසයන. ඒ මොකද හේතුවම ්‍යාපාර් ලෝකය විසින් මේ සමස්ත ලෝකේම තියන ජීවිී අජී විසිියල්ල. ගේ නතු තමන්ට නතු කරගෙනයමින් තියෙන අවස්ථාවක් දැ මෙතන අපි තවදුරටත් මේක අපි කල්පනාකලොත් දැ අපි ගත්තොත් හාමුදුරුවනය දැන් අපේ බත් දැන් දැ මානවයා අපිතම ව්‍යාරකෝ දැන් අපි කණ බට්ටිකට වසදානෝ අපි කන කෑම ටිකට වසදානෝ දැන් ඔබහන්සේට සහ මට ඔහන්සේ වලදනය කිසිම ආහාරයක් මේ වසවිසින් තොරෝ වලදන්න බැජි රාතිය නොට නවත් මීට අවුරුදු යදහස් ගානගට කලින් අපි අඩු ානනි වසනතුව කෑවා ඔබහන් සෙල වැලඳවා ඉතින් දැන් අපි මොකක්ද මේ කලේ දියුණු කියලි දියුණුයි කියල කරලා තියන වාහ න දැ ඔබහන්සේගේල බල ගොඩක් ටවල්ල තිය ප්‍රශ්න ම හුස් ගන්ඩ ක්සි න න් න කුටි ොට ඒ තරම් වායිවෝලයේ විනාස කල ගස්ටික කැපු දැ ඉන්දයා ලොකු ප්‍රශ්නයක් ැ වතුර ැතු දැ ගලන් ලොක ප්‍රශ්න ල ස් . ටැප්ල්ලන්න දැ මේ උකාරහෝදන්ඩ වතුර ගල්ලල ගරු දඩගන. මේ බ පානිය ජලය හවා ගඩ. එතට හාමුදුරුවනේ ද මේක නෙමේ ද මානමයායට විරුද්ධෝ කරපු ලොකුම විනාස්සේ. දැම්ේ මානොවාදී ස්රූපයෙන් පෙනී සිටින. දියුණේ නාමයෙන් කර පිෙනි සිටින මේ අධිරාජ්‍යවාදී මිනිස්සු සහමය කොම්පැනියකතු වෙලා ලෝකෙට මහා විනාශයක් කල්ල ති ලෝකෙ පරිසරයේ විනාස කලා වයිගෝලයේ විනාස කලා භූමිය විනාශ කලා සාගරය විනාස කලා. ඒකාලේ දැන් උබහන්සිර පෙනේ අපිට තවවුරුදු මහයාත්ියක් යැනකොට අපිට මේ පෘතුතිව ඉන්න බැරිවේ ඒ පාසයියිද එක තමයි එතකොඩ හන්දුරනේ කියයි අපි හඳේ ජනවා සාදලතියනවා ඒ ර මුදලාල්ල ටික විතරක් කියයා ීට අපිට මරෙන්ඩවෙන්න ජීන්දා දැම්ම යන ක්‍රමය ස්වභහාව එක තමයි. අමකද මේක ගමන දැන් ඉක්මක් වෙලා න්න හැබයි මමයිත නඔබතුමා අපි ජීවත් එච්ච ෝකයට වඩා. දවා දර ජීවත්තන ලක පැත්තකින් හරි අවා සනාවන්තයි කියන්නේ. මොකොද අපි මේ තාක්ෂණික ලෝකයට එහා තාක්ෂණික ලෝකයට කලින් අපි කැන්නේ මේ ඔටෝ යන්ට කලින් මැනුව ෝක ජීවත එච්චාය අපි ගහ වැලත්ක ජීවත එච්ච ඇල ොලත්ක ජීවත් එච්ච එවගේම සමහරලාවට ම්ක්කා පුච්චාගන මුල් බැඳගෙන කැලෙ ඇතුලේ ගහිල්ලා එනවා එන්න කවද කියලා දන්නතු කෙලෙ රීගපු කැලවල ගිය ඒවගේම පරිසරය ඇතුලේ. හොඳට පරිසරේ විඳින්න්ඩ යම් කාලය අවස්ථාව ලැිච්ච එහෙත් පසුව ඒක මනිිප් ඇත්ත මේේ තාක්ෂණය විසින් අපි කොටුකරපු තැන ජවත්තෙනය. මගතන අපිට මේ දැනන දැනීමම සමට දරුවට නොදෙනනවා යින්නඩපපුල මොක ේතු ඒගොලට රදැකීම නැති නිසා. හැබැයි අපි ඔවුන්ට ලෝකේ බාර දෙනකොට ඔුන්ට බුදහන්තරු දශනා කරනවන මාකොත්තුන්හේ අතිමපුරිසාහුවත්ත කියලා. මේ වටිනාකං සම්ප්‍රදායි අවසානය වෙන්නපා. ලන් පරම්පාාවටේ මටිනාකං මිරන්න කියලා බදුහන්රන්ගේ දේශනාව. තනිසා මේ කරුණු සාකච්චා කරදි පුතාල දුලටත් ඇැති ඔගුල්ලගේ පැත්තෙන් යම් ආකාරයක නැගෙන සිත්තට නැගෙන ප්‍රශ්න මේ අවස්ථාව දුල පුතාලට යම් කිසි ප්‍රශ්නයක් යොමු කරන්නට තියෙනවනං ඊටයි. අපි දැන් කතාකරේ මනිසාගේ රිීනාත්මක පැත්තු ගැන අපි පිරිහුණා කිව්වා වයිගොල දූෂණය ඔය වගේ දේවල් අපි ගොඩක් පැහැදිරි කරනේ ඒවගේ ළමයි විදිහට ධනාත්මක පැතමිනිසාගේ ඒ කියන්නේ ප්‍රගමනය පැත්තෙන් කොහොමද අපි දකින්න. මගිත අපේ හාදුුරනේ දැන් අපි දුව අහපු ප්‍රශ්නය හරි වැදගත්. මොකද අප හැමෝම කතා කරනවා ලෝකීවරයි පරිසරීවරයි, ගංගායිවරයි. ඒ රටඉවරයි මේ රටේ ඉදල වැඩැන්න අන්ඩෝනේ අන්ෝන දැ මේවාක මතුරන පදුරන පතුරනවා ඒකත් මේකෙම ගෑල්ලත්තමයි නමුත් අපි ඊට හා ගිහිල්ලා දැන් අපි කොහොමද මේකත් එක් ප්‍රගමනය වන්නේ මේ සමාජ ප්‍රමණය හදමි කියනකට ඇත්තම හමුදුන දැන් ලෝක හැම රටකම ඉන්නවානේ හොඳ මිනිස්සු එක ආගම වෙනස් වුනත් ජාතිය වෙනස් වුනත් මේ ප්‍රඥාවතය බද්ිමතුන් ලෝක හැමරජයකමින්. ොල්ල ම්ම මතවාදගේ න ැ දාහරන කියෙ මුදුර ක්ෂණය කිය එක අපිට නරකවගේ පෙනුනට දැන් ඔබහන්සේ හයිකර මේ පන්සලේ විශාල සෝලා පදධතිය දක උවහන්සේ කිලෝවිට් විස්ක් පිතර නිපොදෝගන්නවා දවසකට. දැපලන්න කිසිම පරිසර හානියක් නැති හරීමම හොඳ ක්‍රමය දැම් මම ඉලක්ට්‍රික් කාරකක් පාවිච්චිකර. පරිසරයට කිසිම හානියක් නෑ. එතු හාමුදුරුවේ නාග්‍රතය අපේ දරු අපේ විද්වතු. අපේ මේ ඉන්න අය කල්පනා කරන්න ඕන මේ අපි කරන නිපදවීම් අපි කරන ක්‍රියාකාරකම් ගියයක් දුරක් හදනකොට පාරක් හදනකොට මේ පරිසරයට හානිකර නැතිෙන්වාර්මන්ටල් ෆ්‍රරෙන්ඩ්ලි කියලලා දැන්කීමලා දැන් අපි කිනව එකෝ ඩිවලප්මට ත මෙහෙම සංකල්ප ඇල්ලදී නොහමුදු ලෝකෙ. ඉති ඒනිසා මටහිතෙන්නේ අපි රටක් හැටියට ප්‍රතිපත්ති හදනකොට අපි ගෙදරක පුල්වන්තරං අපි මෙන්න මේ පැත්තට. දැ ගහට කොල්ලට ආදරය කරන. ඒවා රැකගන්න විදිහේ මානසේ කත්වයක්ෂය. ජන සමාජයක් පරිස හිත කාම දැිගත්තත් බුදුදම හමුදුරන ශාල වසයෙන්. පරිසරයට හිතකාමයාගමක් පරිසරේ රැකගන්න ඒවෙනුවෙන් දැ බුදුන් වහන්සේගේ සියලුම කියමංවල. දේශනාවල පවතිනවා මේ උ වහන්සේ පැදිි කරන්නන පිටකේ පවා භික්‍ූන් වහන්සේලාට පෙන්නන්නේ බීජගාම භූතගාම පාතව්‍යතාය පාචිත්යන්ගේ. වැඩෙන හැදෙන ගහක් කොලක්වත් වනාස කරන්න දෙපාක වනේ ඇවතක් කෙලගහන් දෙපා ජලට ඒක ඇවත් නිර භික්ෂූන් වන්සේලට ඒතරම් පරිසර සරක්ෂණය පිළිබඳව උදහරු දෙශසන කර ඒ නිසා මට හිතෙන් හාමුදුරන දැන් ලෝකෙම පිළිබඳ දැ උදාහන කර ම දක් එක් නපදය මරිකාක් එක්ත් ජනපාදය දෙදස් තිහවෙනකොට සියලුම ඉන්දනවලින් දෝන වාහන අහෝසි කරන්න ප්‍රතිපත්තිමේ තීරණයක් කරන්තය. ඒකන ඉත්තරින් යන්න සවලාවලින්. ඒ තිබුණත් අපට හිට ඉ පිපුරොත් අේවරයි ඉ ඒසා මට හිතෙනවා දැන් අපිත් අනිත් සමාජවල ගන්න දැං උදාහරිකර වහන්සේ දකින්න ඇතිමේ ඉන්දියාවෙන් ආපුහර දම වලාකුල හින්දා අපි කොත්තර දුක්කින් ද මේ පහුගගේ දවස්සු අපේ වැරදිවල ඉ අප වැරදිවල ඉන්නවෙේ ඒසා මේක ගෝලිය ප්‍ර්යක් හැබැ දැම හැම රට්ක හා බදුරනේ මේ පැත්තට පොඩි අහසක් දැන් ඉදියාවත් විශාල වශයෙන් ඉලෙක්්‍රික් කාස් එක කිය සූරය බලයෙන් චීන ශාල වශයෙන්ද චීනය ඇවිල්ල විසාාලම පරිසර දූෂකය ලෝකන්. සාල වශයෙන් කකාබ මොක්යි් සසාකාබ්ඩක් සැට් වැඩිම හදන්න චීනී එතකො දැවා මේ දැ අපි මේේ හාමුදුරන මේ ලකට ඉඩ බැරිකරගෙන ඔය දියුණු ගෙන රටවල්තිකෙන හැපැදැන් ඒගොල්ලොම තීරණය කල්ල තියෙනවා මේකන් වෙනස්වෙන්ඩෝ නැතනම් පපුතුව අපිට නැතිවෙනවා. ඒ නි දැන්ටික් මානවාද වෙන බව පේනවා. හැබ අපිට තනී අපි රටක්ඩ අප අප ඉන්න අපේ තැත්තේ අපි දූලපුතාලට මේ මට මනාර කරන්න. එ මන්තෝරාගන්න ගට මං ක්‍රාත්මක වෙන පුළුවන්තරම් මේ පරිසරය ගැන හිතහිත තියන ගහ කොලක් හිටෝගෙන ඒවා ආරක්ෂා කරගෙන පංසර හිතකාම මේ විදිහ ක්‍රියාමාර්ග මේ පොලිතින් භාවිතාව තනිතනයෙන් අපිට සෑහෙන් අපේ ගෙදෙන තියෙන පුුණුටික මේ කළමනා කරණය කරගන්නවා සෑහෙන්න වැඩ අපිට කර හැකි හමුදුරේ තනිිතරී. මටහිතෙනවා අපි රටක් හැටියට අපි කල්පනා කරනව අපි තනිතනයෙන් ගොඩාක් දේවල් කරෝත් මානවා දියුණ අපිහිරුදැ ම ගිහිල්ල මගේ කාරකේ කුණටිකකාර විසික දැමම් බලහිට දුර දසක් ොන්නටු ඉඳල එනකොට වියයිත් කතාවත් වියත් වහනයකින් දර රලා ලක ශොපිම් ල්ලක් සිකර කෙළ ඇතුට කුණු මල්ලක් තබාන මීතක ගණ්ඩයාට මුදල් තිබුණාට ී ඒ අන්න මොලේනෑන ොලේනෑ ඒ එක හඳර වැඩ ඉතින් දැිගල්මුත් දම් ම ලගට බලාග හිටිය නස්තිය ගැන අපිගත්තු. තම්ම මෙහෙම දවසක් පාරක යනකොට ලයිට් කනුවක විදුලි බල්බේ පත්තුවෙන ආණ්ඩුව කරන්ටෙක් ක දැන් එතනින් යනවා මනිස්සුහ හත්දන සමහරය බල්බක ද බලත් නිකක්මේ යනවා මන්ටිකක්ල නැවතිලා ඔබසූ කරා කාටත දැම් මේ සුවිච්ක වහන් හිතින්නේ අටදන ගිය හමුදුරුවනේ එකක් ෙක්කත්වෙහුවිනේ එතසමං කාරක නවත්තල කියලා හල ගිය දැ දැ මං අයිනකෙටල කල්පනා කරනවා දැන් ද මෙහෙම මිනිස්සුත් එක්ක තමයි අපි රටක් කදන්න කතායකර එකනද ජානය හරික වැර ගියෝත් කවදාව තිවක වැක් මිස ටක් ගල සච්චකෝක් තතු අපිට අන්නෙම අවුල් සහගත පරම්පරාවක් බිවෙලාතින මේ රටේ හැම තැනම. ඔබතු මාානට හිතෙන්නැදද මේ අපේ වටිනාකම් පද්ධතිය. වටිනාකම් පද්ධතිය වෙනස්සෙලා එකන් අපි වටිනාකම් දෙන්න වෙනදේවල්ලොලට. එදුසුනක් හැටිය ත්තොත් නිවසක්කිව්හම නිවසට තියෙන් දෝන දේවල් ඔක්කෝම මේ ගල්ලගුරු පුච්චලා ඩීසල් පුච්චලා ගන්න තෙල්වලින් හෙමතත්තන් ගන්න කරන්ට එකින් නිෂ්පාදනය වෙන දෙේවලන්නේ ගෙදර වැඩකරක ැෑන්න්න එක කියන්ද අවලන්න එක ඉදල කුකරක කියදල හැබැ වනාට ඉඩකඩ තිබුණත් නිවසක අපි අර පහුගේ කාලෙ ගෑස් නැති වෙච්ච කාලවගේ අපි ලෑස්සිද දරල් ලිපකට යන්න ගෙදර තියෙන දරටිකෙන් තහමාට අපි ගත්තොත්තම අපි ලංකාව මේ අපි පැහැදිලියුම කියන්න ඕන දෙයක් අපි සහල් ප්‍රශ්නය ැන පහගේ කාලේ විධ සාකච්ඡා වලද අපට හඬ දැනිච දෙයක් තමයි. ලංකාවේ සීයට විස්සකට වගේ ප්‍රමාණයක් තමයි සම්පූර්ණයෙන්ම කඩින්හල් ගන්න පිරිසන්නේ. බොහෝ දෙෙනෙක්ට තමන්ට මොගකරි ගමක හාල් වී කොටාගන්න මූලාසරයක්තිේනවා. කොටිමගෙනුන අ ප්‍රධානමෝල්ලලින් කරනර විශාලහාල් ව්‍යාපාරවලින් මුද මේ ගන්නයි අඩුයි. එවිනොට ගම කොටන හාල් ගමීම අරගන ඉන්න ඇතමයි ඉන්නේ. ඒටි ගනිද්දි අපේරට හලින්ක් සස්වයම්පෝෂිත්තද නැද්ද කියනක ඇහවොත්තේව සහලින් ස්වයම්පෝචිත නොවන්නේ ගඩක් වලාවට මේ කොල්ලවක ෆලට්ටල එමතත්තං ලංකාවුණත් නගරාශරිතව ඉන්නයි මනිසාක් ග්‍රාමීවයි ඉන්න අයි නෙමේ. හැබේයි වනාට ග්‍රමිය ත්ව වෙනස්සලලා තිනමුකද හේතු මන්ගේ කුම්ඹුරේ සියලුම දේවල්ලර භූතය දාලා මොනවාද ඒවා පත්තන හොඳන මේ නම් පාවිචි කරන්නට බත්තට ගන්න බත්තටට උදවරන ගෝ ගවයාටත් මිනිසු වැදලන්නේ කුමරට දෙමි සරි කරන හැබැයි වනට අදඒ බත්ත සරිකරනන්නේම මෙසින් දෙනට පග කියන්න පුත භූතය කියෙන ව නම කිය මොනවද සුනා ස කියලා කියගේ දේවල් තතකොට ඒයි පි පහසේතුමලා පත් කරලාමං කියන්නාද වෙන. ඒගන ටික ක්ොම ෝණි පිටි ොමදරන්නේ පටවනවා මල්ලෙමේ පැත්තර. ඇත්ත පෝරගණ්ඩ සල්ලි වදන් කරලා කඩවල්ලට නෑවෙලා තමයි වැඩික් කරලා තියන මොකද මේ එකටක බැදිල තියන නිසුට දොස්ක නම හැයි එදා තිබුණු ගෙදර සයම්ප පෝෂිත භාවයද නැතිකරගෙන තියන අප විසින්මයි. ඉස්සර මිනිස්සුගට අගහිකකක් නෑග. අග හිගයි කියන මකද කිය දන්නවද පුතාල දූල. අග හිගයි කියලා කියෙ අගට හිඟයි කියනකයි. ඒන්නේ දැන් ගොවිතැන් කරලා අස්සනු නලාගත්තයට පස්සේ. අවසානකාලය ති අගකාල අගකාලෙ තත් හිඟ නැත්තන් යට ගැ අගහික නෑ කියලා මිනිස්සු අගහිගහන් තිබබෙන ඊලඟට අස්සවු නලාගන්නකක් හිගේයක්නෑ ඒසා අගට හිග නැති නිසා අගහිග නැකිව දැන් අපට අගකුත් නැ මොලකුත් යන වයිදතුමනි එනිසා අපේ දවල් අපි නැති කරගන. කොස්ගහ ඒදාවගේ ම අද ගෙඩි හදෙනවා. කොස්ගහයේ ඒදාවගේ කොස් ගෙඩිය ඇතුල ඇයට හැදෙන. ඇැබවනට කොස් ඇටේ අ අපි පාච්චි කරන්නේ කුමටද. ඒකන් අපි එදා අපේ අම්මලගත්තු වැලිකොස්සට මුල්ල නෑන අපේ. ය කොස්ගේඩිය අද බහෝයිලාට කපාගට දන්නෙන අපේ කාන්තාව ක හුල් ගැවයි කියලා බයන මුොද මේම එලි ලිප් ොනාද මෙමවට තින වුටෙක් මැකනවානේ ො හොල්ල ගැවනොත්තම දනිසා ඇතියට ඒ දේවල්ලෙක් අපි අර හිරවෙලාහින්න එනිසා කඩෙන් ගිල්ල කොස්මාමගෙන් කොස්මල්ලක් අරගෙන. ඒ ග්‍රෑම් දෙසිිය තුන්සිේ අරගෙන විශාල වී දමක් කරලන හැබ ගහය කොස් සමහනලාවට වැටිලෑන තැනට පත්වෙලා තියනවා. එත්තකම අපි ුද්‍යානය දැන් ගෙදරක තියනන පචස් දහයක ඉඩමක වුණත් අපිට කරපංචා ගහක්පුංචි සමරද බට කොස් වර්ග යන ොම එක්මනින් හැදන ොස් ගහ පොල්ගහ කිටවගන්න පුලුවන් හැ ඒදවල් ක්ොම සුදක දාලාල අපිවනවට මොද කරන්නේ. දත් හින්න ඇති පූර්ලි එක හදාගන්න හෙමත්තත්තම් වෙන ව අප ප්‍රතරූපතිය නොනේඒ ප්‍රතිරපත් අස්ස හිරවෙලා තියනෙ මගේකයිකිවේ වැලියව සිස්ටම්ම එක වෙනස්සලා කියල. මේ වැලියු සිස්ටම්ම එක වෙනස්ච්ච නිසා ටනාකං වෙනස්ච නිසා මිනිස්සු අන්ත අසරණ තත්වයට පත්වෙලා තියෙන. මේකේ ලෝකම මේකට විඳවද්ද. ලෝකෙ ආහාරාරබුදයකින් බලශක්්‍යර්බුදයකින් මේදව ලෝකේ විඳවද්දී. ඒ නිදි ලන්න්න පුලුව ටක් හැටිටත්තටම ලංකා ඳුන්න දන්න පුළුවන් හැයි ලෝක ඒක විදවන්ඩ කලින් අපි විදවන්නට පටන් ගත්ත. ලෝකයේ වගේ මිදවඩ කලින් අපි විදවන්න්න පට ගතවා. ඇයිඒ. අපි අපේ වටිනා කම්පදතිය හැදුවේ ලෝක අනිිතරට ඔල්ලෝට කැලපෙන විදිීට බිසත්. අපේ රට භූමියයට සරිලනාකාරයට නෙමේ. එනිසා වයිදතුමනි අපේ මේ ප්‍රශස්්ේ විසඳ ගණඩනම් ආපව ඔබතුමා කියන. බතුමා කියවන ලස්සන වස්චනයක් මොකද මේක චුතවෙන්ඩමයි මෙතනී අන්ඩමයි මේක ඇති වෙලා තියෙන්නේ කියලර දවසගාන මතුරනවානේ රට හොඳනය කියලා ඒ සිතුවිල්ලම වෙනස්ක ලි මෙතනින් පටන් ගත යුතුයි නේද ඒ දැන් අපිදැන් ගය මෙහෙමන අප හමුදු රැලිනෙන්නේ එක වෙලාට එකක රැලියනවා අපිට. ඒ රැලිත් ඉතින් අර අර කුමන්තරන මදමයි ඒක අපට ඒක තේරෙන් ඇතිවුණාට. හැබැයි මේ රැ රැලි නිසා. බලට අපේ තරුණ හෝ ල් රටයනු රට හිල් ොක කරන්න දැව ගේ පුද ම දදුක් න ප ක වි ල වය දුක් තරුණ හරි අපට හම්බ ැ වි ල වශෙන් කරන මහරය අපා දුක්කි දිිනවා ගිහිල්ලලා ොදැ හේ ෛද්‍යෝරු ගිහිල්ලා ඒහ සමහරලාට සුපමාකට ලගර. ඒ නමුත් මුදුරන දැන් අපිට යම්යම් ආර්ථික මේ ප්‍රශ්නය ටිකක් මුදදල් ලගහිඟකම් ටිකක් වහන්සේ කිව්වාගේ මේ අස්සල අපිට තියෙනව එක ඇත්ත හැබැයි ඒක රටයින්ද බැරි වෙලා තියෙනවාවද ඒක රට විලාස වෙලාද දැ ඊ පෙරිදා මන්දැක්ක එක්තර නාලිකාවක නිවස්සල කියනවා අන්ර්ජාතික වෙබ්සයිට් එකක් නිවදනැ ෙ ුත් කරල තියෙනවාලු සංචාරකයන්ට ආකර්ෂණයම රැටවල්ලලින් ලංකාව එක කරලා එගොල්ලු පෙන්නනවා සිරීපාදය සිරිපාදය පසුබි මදඩට ගිල බැලු හතින විව්ව එක ලඟට මුහදදුවෙෙරල්ල මෙගේ මරම අපේ තියෙන ගොඩාක් තැන් ශාල වශයෙන් තැන් ඒ වෙබ්සයි් එක හඳුනල දේලා ැනට තියෙන ආරක්ෂිතම සහ ප්‍රබෝධ ජනක මදධ්‍යස්ථාන හැට ලංකාව හඳුන්න නො ඒ බ්සයි් ඒක මන්දැක්කා මේ නිවස් එක කෙලින් කියනවා ඇත්තටම් වෛද්‍යතුමනි අපිට නැති දේවල් මොුවද කියල බලුව ඇත්තප තියන්නේ බිලියන පනස් සතරකද ලෝකනයත්තියනවා. ඒ ඇරන්් අපේ මොනවද නැත්ත කියල කිය මේ බිලියන පනස්තර ලෝකන අයත් පැත්තකින් තිබ්බොත්. මේ අපි ගවාගඩ සැස්මක්ක අපේ මිනිසු වැඩගරුව. මේ රට පවාදෙන්ඩඕනද අපි ද අද අපි මේ සහරු කියනම පහගේ දසක් දැක්ක එක්තර YouTubeබේ කියනව අ ලෝන් මස්ට. කියනවා මේ ලංකාවේ නායග වන්ඩ කලකන මේ සුද්දාගේ රටකට තියෙන නයවලින් තනි පෞද්ගලික ණය බේරලා ඔහුට ගණ්ඩ කියනෝක කතාවක් නෑ එහමතත්තන් සමහර උදවිය කියනවා මේකරම් ඉන්ඩ බැරි රටක් මේක දාල අන්්ඩෝඩ මේ කවදවත් හදන්න බැක න එක දේ තියනෙමින් නය මේ පහුගේ කාලේ දිගින් දිකට දිගින් දිකට සංමරදධනය මාවෙන් එක ආකාරෙන් ණයරන්. නය ලු ල හිරලාතියෙනවා. හැබයි වනට ලක රටවල් විනාසය නෝ කියලක නොවට නෙම. ඊටඩ විනාසේෙන්ද ොහෝදේවතියෙනවා. මේ එකම සාධකය පදනම් කරගෙන අරකෝගේ මතුරල මතුරල මතුරලා මේක ඉන්න ජාති දේශ හිතයිශිඒවගේ ශ්‍රී ලංකාවේ සැබෑ අයිතිය දරන මේ දරුවන්ට මේ භූමිය පා කරලා ඔන් පිටය වන්ඩාදනවා. ඊට පස්සේ අරකේ පපු දට පුතුමාගගේ වනඒක් මන්ත්‍රනය කෑලි කියලා. ඒ කුමන්ත්‍රනය වින් මෘදවා ක්‍රමණය විසින්. අනාගත්ත රලු ආක්‍රමණයට පාර්රකපාගන්න එක තමයි මේ හැරහා සිද්ධ කරන්න කියන එක අපිට පැහැදිලි. ඒ නිසා මානෝවාද කිය හරි පරිසවවිින් හැසිරයුතු වචනයක් කියන එකයි මට දැනෙන වෙදේ. මානෝවාදය කිව්හමඒ අපි කතා කරපු විදිහට එකඒක ස්ොරූපෝලිින්. එක රටාවලින් අප සමාජය පුරා එන හමුදුව. ඒ සංවිධහන විදිහට මානොවා දේනවා නීතියානු කූල විදිහටයෙනවා ඉ නිසා මේ මානොවාදය කියන වචනේදී අපටික පරස්සංවෙල් දෝන හරි නිසා මගිතන අප හමුතුන අප ත ාර පුතෙකුට යම් කිසි ප්‍රශ්නයක් අහ්ඩ කිවොත් අපිට මේ සාච්චාවවත විදිහයට ගෙනියන් මට හිතනට වඩ හොදයි කියල ඕ අපි ඇතරම මේ දරුවන්ගේ පැතර උවෙන් දෝන කියනක් මගේ අදහස අපේ දල පුතාල මේ වෙනකුට මේ සාකච්ඡාවේ දින දෙකක වැඩ සාකච්ඡා සඳහා ඔබ සහභාගි වුණා එතනදී දරුවන්ගේ අදා සිට ගොඩක් වටි නෝ. එතන නොයිකාරෙන් ප්‍රශ් කල ඇතටම පහුගේ ප්‍රශ්නෙත්තේ දුව අපිට ඇහවේ ඒකටක වැඩිහිටියට ොක්වාගේ කියෙ මටහිතුනේ වයිදතුන අපි මේ ඉන වෙල උත්තරදුන්න්නට ඒ දකිව වෙන කතාවක් ඒකිවේ මේ හාමුදුරුවයි වෛදිතුමයි. ඉදගන මේ ඔකෝම මේ රිනාාත්මකවද මේ කතා කරන්නේ කියලා. එනිසා අපිට ප්‍රගමනවාදී ලෙස ඉදිරියටට මේග නිහිතන්න බැයිති කියලා. ඇතනම් අපේ අරමුණ වෙන්න වනත් අප තියන තත්ත ද දු හන්දුරගුුණත් තෙවමන දුක හඳුරාගන දුක හේතු හඳුරාගන දුක ඇතිකිරීමට පිියම් වා ඒතමයි බුදුදහමයි ්‍යාය තේන්සාපි එතෙන්ට යායුත්ත කියන්නේ අපි විශේෂමසිහිපත් කරමින් අපි දරුවකොට අවස්ථාව සලසනවා. ති ප්‍ර් ඉල් අවසරයි ස්වාමීන් වහන්ස වෛ්‍යතුමනි වර්තමානය අප දකිනවා බොහෝ ජාත්‍යන්දර සංගවිධානවලින් මානවවාදය ප්‍රජාතන්ත්‍රවාදය ආද වචනය සමුදායක් භාවිතා කරන. ඉතින් මෙම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරණයයි සඳහන් කරන සංවිධානවලින් එම වචනයෝදාගනමින් වෙනත් රටවල් නඩත් කරගනු ලබනු. ඉතින් මෙම ජාත්‍යන්තර සංවිධාන වචන යොදාගන්නේ ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා පමණක් ද නැත්නම්ඒවායේ සැබෑ අරමණ කුමක්ද. ඕ මංහිතනව ඒ පුතා තාම දැදකත් ප්‍රශ්නයක් ඇහුේ ඒක වෙන මසාකච්චා මට රටක් හටට අපි සංවාධය ගොටනගත තු ප්‍රශ්ය . මහිතන හමුදුරුණේ දැන් අපි ගත්තොත් ඔය කියන රටවල් ඔය මානෝවාදය ගැන අතා කරන රටවල් දැන් අපි මනහරිකරොත් තමයි සියලු සම්බාධකෙන්. හැබැයි ඒ රටවල් මානවකඩකිරීම් කරන දැන් සමහර දියුණු රටවල් කිය සමහර රටවල් පෙටින් කුඩු රන්නවා. එතකොට ඔය කියන මානව සංවිධාහන කට වහගැෙන සද් දෙෙකුත්නය නින්නෙත්නෑ මකත් වෙල බලවතාට වෙනම මානවාද. එකයන්නේ එතැන තියෙන්නම ගෝත්‍රවාදයක්. ඒ මානවාදේ සුරූපයෙන් පේන ගෝත්‍රවාදය. හැබ ඒව ඉන්න සමහර හොඳ මිනිස්සු දැන් අපි දකිනවා සමහර අය තනින් සටංකර මේ වට. එරටවල්ලු හැබැ එකගොල් අං වෙද්‍ය න්නමහ අතුරු දහංවල. ඒ අම්තුරුණණ දැන්ගේ මානවාදේ. ති රජවාදී ඉසල්ලත්තාව හෙමනිය රබාන්සකික වගේ අපි ි්ි කරන්ද යම්කිසි බලවේගයන් විසින් නිෙගොල්ලට පවරලතිය සමාරලාට මේ අපි නොදන්න යම්කිසි බලවේගයන් ජවියන් විසින් ල ිට් කට ර බරදීලතිවා බටයි රෑටහරයන්ට සුදු හමතිීනයට බාරදීලතිවා අත ශිෂ්ට කර. අපේ ගොල්ලු දන්න එකොල්ලො හෙන අසිිස්ටව හිටපු කටතිියයක්කි හ ඇති ඒනි සාමුදරන දැන්ඒ ිෂ්ට වෙලාති. ඒිට සිිටවීම රනාව තවත් ොත් ඒක ත රිසර රැක් ද පරිස කිය ොඩක් ට පරිසරේ ොක්දකර අප පරිසර හ ගේ ම එංගලන් ැ දී ම බෞද්ධ ිකාවේ වැඩ සටහන ංගලන් සිදගල ගේ අතර තුරේ එක පුතෙක් චඩ තෙක් මත එක්ක කතා කරනවා ේම් නද ලංඟ දකද. අපි ගේ පෙලාව ේ තා කියවාමේ. දරන ඉ රම ේ දී මයිම ඔක්කොම ොයි ෙට් ි ර ල තිබබේ රටේ ඉදි ඔක්කෝම රටම ගන්ධ ස්ථාරම ගන්ඳයිල. දේ නොකට මොකද රන්නේ පාලිමන්ටි එක විතරක් ඒගොල්ලන්ගේ පාලිමට න යාකය වි රකි විති රජ නිිකා පාලනයකන ැන. ඒගොල්ල ෙන්ට ැහෝල ට ල් එතර යා කියන ඇතුළ මිනිස්සු සුවන්ට ඉ ලීම සු ගන්ත හින්නර. ඉති එනිසාය මානවවාදියෝ උ්‍රයි මානව ද්‍රෘෂ්ිගෝනෙන් ලෝක දකින්න ඕන කියන උදවිය ඒ විදිර තමයි වැඩ කරල තිඉන්නෙ කියල මේ පුතා කියනවා තිගේ අසාධරනයක් කියල පුංචිපතේ. ඉ ඒක තමයි හාමුදුරන ඒ ඒක ඉතිෙන කතාව. හිට ඒනිසා අපි ඒ ගැන විවේශණයක් කියයනෙන නමුත් ඒක තැක් ඔය මංගේ හැබිලි උබහන්සරට කිය අපි බටහිරාය හොඳ එන්නවා. ටහිර දතුන් න්නවා මේකට විරුද්ධ සතන් කර මේකට විරුද්ධ පොත්ලියපු මේකට විරුද්ධව වෙබසයිට හදපු මේක විුද්ධ ය ටහිර විදතුන් ගොඩාක්ට ලොක ඉන්නවා හ නවතිතිං අපි තේරුම් කත යුතුයි මේක ලෝක ස්භාවේ මේ තමයි ලෝක හැටි අද එකක් නමඒක ඉතිහාසින්දලම කතාවක තමයි. කොද මේ මිනිස්තුු යට පත් කරගෙන සුරාකෑම ගෙන කාරණාව දෝකකිති මනයි කාල්මක්ස් කියන පුද්ල මේක වෙන වෙනනයක ඉදිරිපත් කරන එක කාික. ඒ ොද්ල එකක සාර්ථක වය ඉ දා පිට පේන දේ අපේ දැමකින් ගැලවෙන්න කොහොම ොද පුතාගේ ප්‍රශ්්‍රය තවදුරටත් මිතන බුතුමාට විග්‍රහය ඇති මේ යටටත් කිරීමද කියලා හ අරමුණන්ද උතුල තියන්න ඒක තමයි එකතා මං මේ කිය හැද හාමුදුර දැන් මේක ඇතුලේ තියෙන්නේ වෙන ස්ුරූපයකින් අපි සූරාකෑමම තමයි එක යන දැ උදදාරයයක් ෙදරට දැන් මානෝ වාදීවේ ඇවිල්ල සූරාක එක මේ සම්පත් කොල්ලකෑ එතොට මොනවද අපෙන් කොල් කඩ තින සපත් කියල කෙනෙකුට හිරන්න පුළුවන්ට හනුවන ද මොනවද පේ තින හලුකුම්පත් අපට තෙල් තිනවද ගේැස් තිනවද කියලා නඔොන්නටි මොනවදෙන් ඔයි බටරයට කොල්ල කන්ඩ තින්න කියලා ම මහනවන නමුත් හාමුදුරණ දැන් මෙටට ප්‍රශ්නයකත්තහම දැන් අපේ තියෙන දැන් උදාාරණැකර අප ගත්තොත් අපේ තියෙන මේ බෞද්ධ සම්ප්‍රදාය මේ බෞද්ධ සම්ප්‍රදායන් වල තියෙන මේ පැතිරීම මේ වෙළඳ පොල ආර්ථිකයට පොඩිපාඩුව දැව්දාානකර ද ම තනය ගත්තොත් ට ම වැඩියඔය ඇඳුම් පැළඳුම් අරමමට වැඩි යන්නේන මට විලා සිතතා කරන්න හිතෙන්න්න ඉදි ඔයි කොන්ඩ ඇත දැ මේ දැන් ඉතන්ටොකොදැ අපි අපි ගොඩ දෙනෙක් අපි මේ විට හැදින ගත්තොත් මේ බෞද්ධ සම්ප්‍රදායන්නෙක් කාඩ බඩුමිගුලන් නිට පස් නි හදුරුවේ ලොකු තරදනයක් තියරවා මේ තේරවාදී ධර්මය මේ වගේ දේවල් පැතිරීමට නැ දර්ශනයක් සම්පූර්ණය රටක ආර්ථික අවශ්‍යතා වෙන කරනවා නිදුසන කැටේට ත්තොත් සෞදධරාාව සෞදධ අරබියාවේ අලුත් රජුරුව මගද කළේ කාන්තාවන්ට රියදුරු බලපත් දෙට තීරණය කළයි. ඒ කැමති අයට බුෘකා වන්දිිදන්න පුළුවන් අනිත්තායට හිසහන්න නැතුව නැතුව ඉදත් පුළුවන් මහිතන්නේය හිසවාහනය එක. ද ඒ හැටියට ගත්තහම දැන් මේ වෙනකොට ඒ රටේ පුදුම තරන් අඩු වෙලාතියනෝලු රියදුරු ඉල්ලුම ඉල්ලු. දැ රටේ ආර්ථිකයට ලොකු සහනයක් වෙලා තියනවා මොකද නැත්තන් ලක්ෂ ගණන දහස් ගන ක්ෂ ගනන් වෙනරටොල්ෙ ගිල්ලා. ට සේවයකනා රේ දුරන් හැටියට. කාතාව ලයිසන් නරගන එතට ඒක ඇතුලි බලන්ඩයි රටේ ආර්ථිීත බලපාපු බලපැ ඒවිතර ගද්නමේ මංග මුලින් කේව දර අපේ ඇගම වෙනස්කරදන් අපිට ඇල් වෙනුවට කොච්චර කණඩ ාති නවේ හැයි බතුමා දක්කින් දති බහගකාල අයගන කතා කරන්නගේ හිල්ලති වුණා අවේ රටේ විශාල ප්‍රමාණයක් මුදල් වය කරලා තින ඇල් ව එල් නැතු මැරනෝවද පල්ලතුනොකා අපල් නතුව ජීවත්තෙන්ට බයිද ඉටට රස ගුණ ස්භාවික පළතුර අපිළඟ නැන්ද එඩෙට ගනි දේ වගේ දේවල් එතෙකම අපේ ඒළඟ වීවින් අපේ එනුවෙක් දංගිග තුල්හිරිය ගත්තු. වැල්ලවත්ත ගත්තත් පහෙකම්මල්තිබුණා. අපි හලදාල් අපි නැත්තිකරගත්තා. හැබයි අපි පිටරටං අද නූල රෙද්ද පෝවා අපි අරගෙනද තත්වට පත්තලාතියෙනවා. එවිතරක්නෙ මේ මෑතක මොනවාද බිත්තරගේ කියත්? හ දැ මේ කතා කරා විදියට. ඒ දී ගනිද අපි බොහෝ වෙලාවට දවසින් දවස දවසින් දවස අපේ අවශ්‍යතා කියන දේවල් බටහිරට හෝ නැත්තම් මේ පිට රටට. යොමයේ අවශ්‍යතාවල් හදාගෙන ඒක තුළේ අපිම දුක්කිදවන ගතයක් ඇතිවෙලා තියෙන්නේ.ඒ ඒක තමයි එතකොඩේ එක තම හාමුදුරුව දැම මේ ම සංවිධානයක් මේ එකයි මම කිවක මානවාදය රහණ එන්නේ එකකුලු පෙනී හිටින්නේ අපි උසිිෂ්ට කරන්න මානෝවාදය කරන්න අපේ නීතිය බලගන්නවඩ වගේ තමයි ඒවත් කන්න පවත් කරන්න අපි සුකිත මුගිත කරන්න රටේ ඒත් අඩු කරඩ ලද රමටනා අනුපාත් අඩු කරන්න. ඒඒ වගේ තවදේවල්තිබන ද කොලොක්ෙන මේ කොලිට ලයි මිනිස්සුන්ගේ මේ ලයිස් කොලිටියක වැඩි කරන්න ළමයිග අඩ කරන්න කිවවා. දැන්ඉවිදේට දැන් පුතුදුමාආදරන්න තිීන අපිට හැත්තය ගනங்களලඳල් අපේ කොලටියය ඩ කරන්නග හිල්ලා අපේ ජනගානය අඩු කරලා එවුවට දැන්මමී තුලනේපවා වෙනස් කරලා. ඒ ඒනිසා මෙතනද අපි පරැස්සං වෙන්ඩුවන කාරණාව තමයි හාමුදුරුවනේ දැන් අපි බටහිර තියෙන හොඳඒකත් ගන්න බටහිර වෛද්‍ය විද්‍යාව තියෙන ගොඩක්කයේ හොඳදයි බටහිර තියෙන නරගටිගාිය අයිං කරගන්න ඊළගට අපේ සංකෘති යේ හොද ලිග ගන්න අපේ සංස්කෘතිය සහර ගැල පෙන් නැති අදට ගලප පෙන් තිීව තියන අප හිතමත යිං කරගන්න. අයිංකල අපි හදාගන්නවන හාමුදුරුණනේ අපේ මොඩ්ල්ල එක අපේ ආකෘතියා. ඒ අපේ ආකෘතිය හදාගන්න ඒක ඇතුලෙ කොහොමද අපි බලගැන් වෙන්නන්නේ එක ඇතුලෙ කොහොමද අප අපේ ආර්ථිකය ඒ ඇතුලෙ කොහොමද අපේ සදාචාරය ඇතුලෙ කොහොමද අප පැවැත්ම අප සතුට මෙන්න මේ විදිහේ යම් කිසි යාන්ත්‍රණයකට තමයි දැන් අපි ලක්ව වෙඩෝ. මොකද දැන් අප එකක මොඩල් එක කාලෙක සිංගප්පුරුවමුගේ තුට සිංගප්පුරු වෙන මාකෘතිය. තවකාලෙක ව ජපානයමක දැන් ඔබහන්සිකි වගේ ජපානයේ සේවිී නසා ගැනීම විතාම වැඩ. ානගත්තාහම අපි කොච්චර දියුණුවි කියලකිකවන් සිීදීද සාගෙන විතාමහිරට ට තාමල එමොකද මොඩල් නොල එකක ප්‍රස්් ීරෝ රි අපිට ොඩල්ස් නරගන දැ අපිගත්ව අපි කියෙන න ෆල්ලන් එකේ තියන අධ්‍යාපන මොඩල් එක හරිම සාර්ථක අපි මෙහගෙන් ටන එක කියේ ඒක ල්ද ගේ නව පි ල ෆිල් ඩ ොලින් ොන පි ගන්න පුුව පාන ොනවාද පි ගන්න පුළුවන් මරිකා ක් ජන පපද මොවාද ගන්න පුළුවන් එගලන් තින හොඳද මොවාද ට ගන්න ස්ටල අප සංස්කෘතිය මත පැළකරන්න පුළුවන් පුලුවන් ඒවගන්න අරගෙන අපිටම ආවේනික වෙච්ච. ක්‍රමයක් හදාගැනීමේ අව්‍යාව දැන් අපිට තිනමොකද අපේ තින මහපොලොව අපේ තියන බූමියම් අපේ තින ජලය ැ අපට ජලති න අපිට ඉරලියතිල් අපි තින මේ ප්‍රධාන සම්පදයැිත්ව තු වහන්ස බැලුවත් ලෝකගේ දියුණු හැම රටක් මද සෝලාවලට යමින් පවතින් දැ ස්්‍රලියාවේගේත් ැංගලන්ත ගියත් විශාල වශයෙන් අත බලෂක්ති සඳහම සෝල දැ ලෝකයේ විශිෂ්ට සයා ගැනීමක් කෙනවා ල්ළඟගට හාමුදුුණ අර ජලය එකන ඔක්සිජන් සහ ක්සිජෙන්නුයි හයිඩ ජනුයි එකතු කරලා මේ ජලය හදනකොට විශල ශක්ති අපිට වයෝ ද මේ ක්‍රියාවල තම හාමුදුරුුණේ ඉරයේ සිද්ධවෙන් ඉර එලි අපිට එන්නේ ඒ මේ විලේනය පරමාණු විලේනය කියන කතාවේ ෆෂන් ඇමික් ෆෂන් කියන කන්සෙප් එක අද මේ වෙනකොට මංහිතනවා විද්‍යාත්ම කණ්ඩෑම් දෙකක් තුනක් ලෝකයේ මේ ෆෂන් ඇටමික් ෆෂන් කරලා ලෝකෙට එකන දැගේ බල ශක්තිය හැදනකොට හාමුදුරු අතුරු පලය ජලය දැ ඒක හොයා ගත්තා එ අපිට ෝලා එනජයක මේ හදාගන්න පුළුවන්දැ මේගල්ල තරනාගතය එකොට විශල් තැනකට ලක තල්ලුව නෝොද එත අපිදදැම් පටගන්න ඕනේ මේ අපේ තියන මේ තෙල් පුච්චනයවා මේ තියෙන හානිකර කරමවලින් අයින් වෙවි අයින් වෙ අපි අන්ඩෝනර අර අ අපේ බෞද් බුදුදහම කතා කරපු පරිසර හිතවාදී මේ කියන වාංස්කෘති ඉති එනිසා හමුදුරද ලෝකෙත්වෙෙන්නේෙ තෙන්ටන ඇයි අපේ තෙන්ට යන්න ඇත්ති යි අපි මේ අතෑරපු සංකල්ප පස්සයන් ඇයි අපි මේ අතෑරපු ක්‍රමවේදෝලට මෙචචර යන්න දැ අපි ඉෙක්ට්‍රිකකාර් ගෙනපපු කාල අපි කොච්චර ්‍රයිකරද මේ ඉලෙක්ට්‍රිකාරක ප්‍රටිෙ කරන්න මොදකර ඒකෙ බද්ධ වැඩි කරා එක පාරට කල ඒක නැති කරය වියපුති ති මෙන්න මෙහෙම හා විශාල අංකුරු රට දියුණ වෙන්ඩාපු ව්‍යාපෘති එකක අණ්ඩුවල ගෙනාව නමුත් එ විනාශ කළ එක ව්‍යාරික අදහස්ටීන අය ඒක මනෝවාද හැටි පෙන හිටන්නේ මානෝවාද ඇමරිකාව නියෝජිත අරයාගගේ නියෝජිත වගේ තමයි පෙනි හිටින් හැබයි කරන්න සම්පූර්ණ මානොවයා විනාස කරන වැට එසයි පුතාකිව කතාාව හම්දුු ලොකු ඇත්තක්තිවා ගොඩාක්කයි මේ මානෝවාදී ලෙස පෙනිහිටිමින් කරලරීන්නම ගෝත්‍රවාදය පජ කෙරවීමම දමයි හඳයි වෛද්‍යතුවන අපි අද මේ සාකච්ඡාවේ අවස්සානයට එලබෙනවා අප. වැඩසටහන් දෙකක් මුළුල්ලේම මනුස්සකම කෙනෙක පුළු ලර්ථයකින් මේ ලෝක ප්‍රජාව පවා ගිලගන්නා ලෝකයේ දුබලයා පීඩාවටලක් කරන ඔවුන් වහලුම් බවට පත් කරන මේ වැඩපිළිවෙලේ තියන පසුබිම පසුබිම යථාර්තය පිළිබඳුවයි සාකච්ඡා කරන්නටේ දුනේ දිං අපි දිගටම මේ වැඩසටහනි මේ මාතෘකාාව ඉදිරිටම යන් අපි බලාපොරොතුවක් නැ අපි නැවතත් මේ අපේ වැඩසටහනේ ආපු ගමන විශේෂෙන් මිනිස් ගැටලු පිළිබඳව. එකන එක ආදර ගැටලු එවගේම ආර්ථික ගැටලු මානසිකව ඇතිවෙන විවිධාකාර ස්වභාවිකෝම උපදින ගැටලු විශාදේවක තත්්‍යයම නොෙක් දේවල් පිළිබඳ අපි චාකච්චා කරමින් මේ සමාජයේ දැනුවත් කිරීමට අපි අවස්ථාව සලසාගරනවා. වයිජතුනි මේ වැඩසටහනත් එක් අපිට ගොඩාක් දුරට පෙනෙන දෙයක් තමයි මෙහි. ක්ෂ පිරි අපට දක්වන ප්‍රතිචාරත් එක්ක ඔුන් කියනවා මෙැතෙක් කල් අපි සමහරදේවල් හංගගන හිටිය එලිය කතා කරන්න නැතුව මොකද අපි මානසික රෝග පිළිබඳෝ තියන සමාජාදහස නරක එකක්න ඒගොල්ො හිතන්නේ දැන්ිගත්වත්තෙමමු අප රටේ දන පෞද්ගල රහල්ලට කියිල ලඩග ඒ ෙඩට බේද ගන්න නවාවගේම පශංශවය එකක් නතරතියන ලස්සරට ඇන්දල කරලා එ වටවා ලඩද ැනයි කියලා මිනිස්ස එක හංගන්්ඩ බලාපොරොත් වෙන්නේ. ම රේගත් පොඩි නිකන් මේ ලෙඩ පොඩි පැසණ එකක් කරගෙන තියෙනවා. හැබැ වුණාට මනසේ රෝගයක් තියෙනවකිවොත් ඒ මිනිස්සු පෙන්නන්ට කැමතිනෑ කොටින්ම කියනවන ඒක පරම්පරාවටම අහනම්බුවක් වගේ සලගන ගතියක් තියෙනවා. හැබැ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කායික රෝගවලින් විනිර්පුුක්තව ඉන්ඩ පුළුවන් වඋනත් කායි රෝගෝලින් තොරව ඉඩපුුවන් වනත් මනෝරෝගෝලින්න්න තොරව කෙනෙකු ඉද පුලුවන්න්න. රහතන් වහන්සේලා හැර බොහෝම ටික දෙනෙක් තමයි එහෙම ඉන්න කියලා. අන්‍යත්‍ර කියීනාසවේ හි සුදුල්ල බාලෝකස්මින්. ඉතාම දුරල්ල බයිලෝකයේ ශීනාස්සරවයන්ගින් හැර ඒ නිසා ප්‍රහත්න විච්ච මේ සමාජය අපි අපි හැමගෙනකුටම එබඳු තත්ත්යම් පොදයි. තේනිසා අපි ඉදිරියේ ඇදි සාකච්ඡා කරමු මේ මානව ගැටලුවලට මේ අපි අද කතා කළේ මානවවාදේ ගැන මිනිසා හොුණ දෙන මානසක ගැටලු හා සම්බද්ධයෙන් කොහොමද අපි ඒ ගටලුවලට ධර්මානුකූලෝ සහ මනෝවිද්‍යානුකූලව විසඳන් සපයා දෙන්නේ කියන වගේ. අදර අපේ වැරසටහන නිමාවට පත් කරනවා. අපේ වැඩ සටහන අද ප්‍රධාන සම්පද්ධාරය හැටියට වෙනදාවාගේම සහභාග වනේ ්‍රෙෂ්ට මනු උපදේශක මනෝච්චිකිත්සක වෛද්‍ය චමින්ද ගේද සිරිවර්ධන මැතිතුවන් ඔබතුමාට බොහොමත්ම පින්. එවගේ අපේ සුනේතරම් හාදේවි ධර්ම විද්‍යාලයේ දවා දරුවන් හැම දෙෙනටමත්. එත් එක්කම මේ වැඩසටහන වෙනුවෙන් විශාල වහන්සයක් වහසක් දරන. අපේ බෞද්ධ්‍ය නාලිකාවේ කාර මණඩලේට විශේෂම අපි අධ්‍යක්ෂය අනුසාසක දුරන්දර, බොරලන්දේ වජරක් ඥාන නායක ස්වාමීන්දරයන් වහන්සේ ඇතුළු සියලු දෙනාටමත් ආශිර්වාද කරමින් නිදුක් නිරෝගීසුව ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නව වැඩසටානේ හැම දෙනාටම තෙරුවන් සරණ.